මෙතින් ඔබ දකින්නේ සා ඉස්සල්ලත් ඔබ දැක්කේ මේ ගම්මිරිස් තවාන් වලගේ මේ පාවෙල් මගින් ගම්මිරිස් නිෂ්පාදනය කරපුවා කරලා දින ආකාරය. ඉතින් මේවා ඇත්තටම ගුණාත්මයෙන් ඉහළ පැල මම ලබාගෙන තියෙන්නේ පාවෙල් වලින්. ඉතින් මේ තියෙන ඇත්තටම මුදුන් දෙකලි මගින් ලබාගත් පැල වල මුල් අවස්ථාවක් සාමාන්‍යයෙන් අපි පැල හිටවලා අතු හිටවලා ඊට පස්සේ හරි දෙක සති අටකට නැත්තම් මාස දෙකක විතර පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන අවස්ථාව. මේ තිනේ වගේ මුදුන් දෙකලි වලින් ලබා ගන්න පැල මේකත් ඔයගලන්ට පේනවා අර පැලයට වඩා සාපේක්ෂව විශාලයි. දැන්ටමත් මේකේ හරසතු ඇවිල්ලා තියෙන්නේ. ඒතර සාපේක්ෂව විශාල පැලයක්, ඒ වගේම ශක්තිමත් පැලයක්, ඒ වගේම හරසතු සහිත පැලයක්. ඉතින් මේ විදිහේ පැලයක් භාවිත කරන්න පුළුවන් නම් මේකයි කිව්වේ අපිට මුලින් ඉඳලම හරසතු ලබා ගැනීම හැකියාව තියෙනවා. පැල සිටුවීමට අවශ්‍ය ගම්මිරිස් වැල් ලබා ගැනීමට නැත්නම් අතු කැබිලි ලබා ගැනීමට මේ විදිහේ සීඝ්‍ර ප්‍රචාරණ ක්‍රම නැත්නම් මෞෂාක උද්‍යාන අපි පවත්වා ගන්නවා. මෙතන ඒ වගේ ලංකාවේ භාවිත කරන ක්‍රමයක්. සාමාන්‍යයෙන් අපි පාවැලක් විශේෂත්‍රයට ගිහිල්ලා පාවැලක් අරන් ඇවිල්ලා ඒ පෑවැල පාවැලේ හොඳින් මේරු කොටසක් තද ඉතාමත් වැඩිපුර මෝරපු කොටසත් අයින් කරනවා. ඒ වගේම වැලේ කෙළවර මෝරල නැති කොටසත් අයින් කරලා ඉතිරි කොටසෙන් අපි ගැට දෙකක් සහිත කොටසක් තමයි අපි වැල් කැබැල්ලක් තමයි අතු කැබැල්ලක් තමයි හිටවන්නේ භාවිත කරන්නේ. නමුත් මේ ක්‍රමයේදී මේ උණබම්බු ක්‍රමයේදී අපිට මේ වැලකින් අපිට ගැට දෙකක් සහිත අතු කැබැල්ලක් අවශ්‍ය වෙන්නේ නැහැ. එක ගැටයක් සහිත අතු කැබැල්ලක් ප්‍රමාණවත් වෙනවා. මොකද මේ වෙනකොට මේ අතු කැබැල්ල අතවත් ඕගොල්ලෝ පේනවා මේ වැල වර්ධනය වෙන්නේ මේ උණබම්බුවක මැද පුරුලා තියෙන කොහොබත් සහය මිශ්‍රණය මත. මේ නිසා මේක දැන්ටමත් මුල් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මුල් ඇති වෙලා තියෙන නිසා තනි ගැටයක් සහිත අතු කැබැල්ලකින් අපිට අතු කැබැල් පැලයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් පාවෙල් මලකින් පැල ලබා ගන්නකොට ශේෂ්ත්‍රයෙන් ලබා ගන්න ඕන නම් ගැට දෙකක් සහිත අතු කැබැල්ලක්. ඒ වගේම මේ විදිහේ ශීඝ්‍ර ප්‍රචාරණ ක්‍රමයක් භාවිත කරනවා නම් මුල් සහිත තනි ගැටයක් සහිත අතු කැබැල්ලක් භාවිත කරලා පැල නිෂ්පාදනය කර ගැනීම හැකියාව තියෙනවා. මේ විදිහේ ශීඝ්‍ර ප්‍රචාරණ ක්‍රමයක එමෙතම මෞෂාක උද්‍යානයක වාසිය වෙන්නේ ඇත්තටම අපට අවශ්‍ය විටක අවශ්‍ය ප්‍රභේදයකින් නිරෝගී පැල නැත්නම් නිරෝගී අතු කැබෙල් ලබා ගැනීම හැකියාව තියෙන නිසා අපිට ඒ ගුණාත්මයෙන් ඉහළ පැලයක් නිෂ්පාදනය කර ගැනීම හැකියාව තියෙනවා. මේ උණබම්බු ක්‍රමයේ තියෙන එක ශීඝ්‍ර ප්‍රචාරණ ක්‍රමයක්. ඊට අමතරව අපි භාවිත කරනවා මේ දිනේ ඒ වගේම තවත් ඒ උණබම්බු භාවිත කරන අවස්ථාවක්. ඊට අමතරව අපි මේ උණබම්බු තරමක් අමාරු නිසා ඊට වඩා පහසු ප්‍රායෝගික ක්‍රමයක් විදිහට මේ විදිහේ පස්ගොඩලි ක්‍රමය භාවිත කරන්නත් පුළුවන්. අවශ්‍ය නම් අපිට මෙන්න මේ විදිහේ පොල්තීම් බඩ ක්‍රමයක් භාවිත කරන්නත් පුළුවන්. ඉතින් මේක තරමක් අමාරු වැඩක් හැබැයි නමුත් මේ මගින් ලබා ගන්න පැලය ගුණාත්මකින් වඩාත් ඉහළයි අනෙක් ක්‍රම දෙකටම වඩා. මොකද මේ මගින් තමයි වඩාත්ම හොඳ පැලයක් ලබා ගැනීම හැකියාව තියෙන්නේ. ඒ නිසාම වෙන්නේ ඇති මේක තරමක් අසීරු ක්‍රමයක් අනෙක් දෙකත් එක්ක සාපේක්ෂව බලනකොට. මේ විදිහේ ක්‍රම වඩා පහසු ක්‍රමයක් තමන්ට ගැළපෙන ක්‍රමයක් භාවිත කරන්න පුළුවන්. තමන්ට අවශ්‍ය ප්‍රභේද වලින් මෞෂාක උද්‍යාන පවත්වා ගැනීම සඳහා මේ විදිහට අතු කැබලි අපි අතු කැබ ඒ අතු මේ ලබා ගන්න අවස්ථාවේදී මේ අපි වැල අර උණ බම්බුවෙන් වෙන් කරලා ගන්න අවස්ථාවේදී ඕලන්ට පේනවා මේ හැම ගැටයකම ඉතාමත් හොඳ මූල පද්ධතියක් ඇති වෙලා තියෙනවා. මේ නිසා අපට ඉතා පහසුවෙන් තනි ගැටයක් සහිත පැලයක් තනි ගැටයක් සහිත කොටසකින් පැලයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහේ මේ සීඝ්‍ර ප්‍රචාරක ක්‍රම භාවිත කිරීමේ අරමුණ වෙන්නේ මෙන්න මේ විදිහේ මුල් පද්ධතියක් සහිත තනි ගැටයක් සහිත අතු කැබලි ලබා ගැනීමයි.